ඔබ සියලු දෙනාට සුබ උදෑසනක් වේවා. මේ උදෑසන මම ඔබත් එක්ක භාවනා කරන්නේ දේව මෑණියන් ගැන. මේ මාසේ පුරාවටම අපි රොද බැඳෙන්නේ එකට එකතු වෙන්නේ දේව මාතාවන් වහන්සේගේ පාද පද්මයේ අත. ඒ නිසාම අපි නිරන්තරයෙන් දේව මෑණියෝ ගාවට යන්නේ මේ ජපමාලය අරගෙන. ජපමාලය හරහා තමයි අපි ඇයට යාඥා කරන්නේ. ඇයගේ දර්ශනයන් වලදී ඇයි නිරන්තරයෙන් අපිට කිව්වේ ජපමාලය උච්චාරණය කරන්න. ජපමාලය, ජපමාලය කියන්නේ නිරන්තරයෙන් ජප කරන්න, යාඥා කරන්න කියන එක. හැබැයි අද දවසේ මම මේ ජපමාලය සහ ඔබ ළඟම තියෙන දේ, ඔබට නැතුවම බැරි දේ, ඒ දේ එක්ක ජපමාලය සංසන්දනය කරන්න යන්නේ. ඒ තමයි මේ ස්මාර්ට් ෆෝන් එක. අපිට නැතුවම බැරි දේනේ. දැන් අපේ සාක්කුවට ඇවිල්ලා තියෙන්නේ ජපමාලය වෙනුවට ජංගම දුරකථනය. ඒ නිසාම මේ උදෑසන පුංචි භාවනාවකට ඇතුල් වෙමු ජපමාලය සහ ජංගම දුරකථනය පිළිබඳව. වෙළඳපොලේ ජපමාලයක් අපිට ගන්න පුළුවන් අවම මුදල තමයි රුපියල් 100ට ජපමාලයක් අපිට ගන්න පුළුවන්. මේ වෙනකොට රුපියල් 1000ට ජංගම දුරකථනයකුත් ගන්න පුළුවන්. මේක නම් ස්මාර්ට් ෆෝන් එකක් මම පාවිච්චි කරන්නේ. ඉතින් මුදල අතින් බලද්දි ජංගම දුරකථනයේ වටිනාකමින් වැඩි. හැබැයි අපි ඉදිරියට යම් මේ සංසන්දනේ ජපමාලයෙන් අපි කතා කරන්න ගන්නේ. ජපමාලයෙන් අපි යාඥා කරන්න පටන් ගන්න වයස කොයි වයසේද අපේ ජීවිතේ? ඒ වගේම තමයි ෆෝන් එකෙන්, එහෙම නැත්නම් ජංගම දුරකථනයෙන් අපි කතා කරන්නේ බහතොරණ වයසෙමනේ. අම්මලා ෆෝන් එක ඔන් කරලා පුංචි පුතාගේ කනින් තියෙන තාත්තාත් එක්ක කතා කරන්න කියලා. ඉතින් දරුවා මේ පැත්තින් නම් තාත්තේ කියලා කතා කරනවා. හැබැයි ජපමාලය උච්චාරණය කරන්න, ජප කරන්න අපි පටන් ගන්න ජීවිතේ අර කතාවක් තියෙන්නේ දිරච්ච සරුංගලේ බෝවත්තක පැටලේ. ඒ කියන්නේ වයසට ගියාම තමයි ජපමාලය අපි උච්චාරණය කරන්න පටන් ගන්නෙ. ජපමාලය අපේ අතට එන්නේ. දැන් ඊළඟ සංසන්දනයටත් අපි යමු. ඒ වගේම තමයි ජංගම දුරකථනයේ නිරන්තරයෙන් ජීවිත විනාශයට අපිව ගෙන යද්දී ජපමාලය සදාතන ජීවිතයට අපිව කැඳගෙන යනවා. අපි කියනවනේ ජපමාලය ස්වර්ගයට ඉනිමඟ කියලා. ඒ වගේම තමයි ආදරණීය අම්මේ තාත්තේ මේ ජංගම දුරකථනය නිසා පොල් කීයක් කඩා කපල් වෙනවද? හැබැයි ජපමාලය උච්චාරණය කරන ගෙවල් ඒ පවුල් කවදාකවත් දේව අම්මා කඩාකප්පල් කරන්නේ. මේ මාසේ පුරාවට ඔබට ආරාධනා කරන්නේ දේව අම්මත් එක්ක එකට එකතු වෙන්න, ඔබගේ පවුලේ යාඥාව කරගන්න කියලා. වෙනදට ඉස්සර කාලේ ජපමාලය සෑම ගෙදරකම දොරින් දොරට ගෙදරකම ඒ ගෙවල්වල දොරින් දොරට අපිට ඇහුනේ ජපමාලය. දැන් නම් ටෙලිවිෂන් එක අපිට ළඟට ඇවිල්ලා ආදරණීය අම්මේ තාත්තේ මොහොතක් හිතන්නද දවසේ ජපමාලය තුල ඔබ සදාතන ජීවිතය හොයනවද? එහෙම නැත්නම් මේ ලෝකේ ජීවිතයට මේ දේවල් තුල ඔබ නතර වෙනවද, කොටු වෙනවද කියලා. ඒ වගේම තමයි දැන් ජපමාලය ඉස්සර නම් අපේ කොට්ටේ ළඟලම තිබුණේ නිදාගද්දි. දැන් නම් කොට්ටේ ළඟට ඇවිල්ලා තියෙන්නේ අපි හැමෝගෙම ජංගම දුරකථනය. අනේ ජපමාලය ඇඳ යටට යද්දි ජංගම දුරකථනය ඇඳ උඩට ඇවිල්ලා ජපමාලය දැන් ප්‍රදර්ශනය කරනවා. අපි ජංගම දුරකථනය අපි පාවිච්චි කරනවා. ආදරණීය අම්මේ තාත්තේ මම ඔබට කියන්නේ ජංගම දුරකථනය පාවිච්චි කරන්න එපා කියලා. වම් සාක්කුවේ එහෙම නැත්නම් ඔබේ බෑග් එකේ ජංගම දුරකථනය දාගද්දි ජපමාලයත් අරගෙන යන්න අමතක කරන්න එපා. අද දවසේ දේව අම්මට ඔබේ ජීවිතේ බාර කරන්න, දේව මාතාවන් විශ්වාසය තුල මේ ලෝකයේ විශ්වීය මාතාවන් බවට පත් වුණා. එසේනම් මේ උදෑසන ඔබට ආරාධනා කරන්නේ මේ මාසේ පුරාවටම අපි දේව අම්මා ළඟ රැඳෙන්නට නම්, දේව අම්මගේ ආශිර්වාද ලබා ගන්නට නම් එක කොන්ත පන්තියක්, එක නමෝමරියක් හරි දවසට කියන්න. ඔබට ඔබ සියලු දෙනාම එකට එකතු වෙලා ගෙදර කොන්ත කියන්න පටන් ගන්න. ඒ තුල
ඔබ නොසිතන ඔබ නොපතන දේ දෙවියන් වහන්සේගෙන් දේව මාතාවන් වහන්සේගෙන් මැදිහත් පිහිට තුළ නිරන්තරෙන් ඔබට ලැබෙනවා ලැබෙනවාමයි. ආමෙන්. ජේසු පිහිටයි.